වට වට කර මල් පිපෙන්න අට වට කර වැට බඳින්න තමන් හිසට තම අතමය සියට ගන්න රටත් එක්ක හැම දෙනාම පෙරටම එන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කැපිලි කිටිලි අනවින දොස් අතහැර ගන්න කෙනෙක් දියුණු වෙන වාදක සිනහ නගන්න නැගිටින විට වටු රැළමෙක් එක්ම නැගෙන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න රට වට කර මල් පිපෙන්න අට වට කර වැට බඳින්න තමන් හිසට තම අතමය සියට ගන්න රටත් එක්ක හැම දෙනාම පෙරටම එන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කමට වැඩි ආයුෂ නැතයි සිතන්න ගුණ යහකම් මනුසත්කම් පෙරටම ගන්න ඌසත්කම මිනිසත්කම බව දැනගන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න ඉස්සරහට යන්න රට වට කර මල් පිපෙන්න අට වට කර වැට බඳින්න තමන් හිසට තම අතමය සියට ගන්න රටත් එක්ක හැම දෙනාම පෙරටම එන්න ඉස්සරහට යන්න 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 නාලකයියත් ළඟ ඉන්න වෙලාවේ ප්‍රංශ භාෂාවට ක්ලාස් තියෙන කොයිද කියලා අහන්න ඇත්තේ කොහොමද? පස්සේ කෝල් කරලා අහන්න. නාලක පොඩ කල්පනාවෙන් එව්වා හරි දොස්තර මහත්තයෝ, මූ කොහෙද මගේ අත්තට මුවෙන් පයින්නේ? අනික පැන්නත් මොකෝ, මුගේ ෆෝන් බර්ත් අයිඩෙන්ටි කාඩ් සේරම මගේ ළඟ, සේරම මගේ ළඟ. අපිට ෂේ මාර අප්සෙට් එක. ෆෝන් එකේ ස්විච් ඔෆ් කාගේද?
වැඩි විස්තර මතු සම්බන්ධයි. හලෝ කියන්නත් ගත්තද? මේ රත්ති කෙල්ල මුගටි අයියට කවදාවත් රෙස්පෙක්ට් නොකර ඉඳලා නෑනේ. මං ඇවිත් කො ෆෝන් එක. ෆෝන් එක කඩේ චාර්ජර් එකට දාලා මම මෙහි චාටරේ ආවිලු. මං වගේ දෙක තුනක් පාවිච්චි කරා නම් ඉවරයිනේ. මං ඔබට කිව්වා කියලා හිතේ තියාගන්නේ. මම කෝල්ස් නම් කීයක් ගත්තයි කියලාද? මොකද්ද දැන් සීන් කෝන්නේ? දොස්තර කොන්දා එයාගේ බලෑණිය ඇමතුවා. මට එතනට එන්ටර් වෙන්න බැරි නිසා මම පොඩි විජය වේවවා. ඒ උඹම කියපන්. කියන්න අධිපතිනිය කියන්න. ප්‍රංශේ පන්ති? මොකක්ද ඒ අප ප්‍රංශේ? ප්‍රංශේ පන්ති. මේ හදිසියේ හැදුණු ඒ වලිපුව මොකද්ද? වලිපුව නෙවෙයි. උනන්දු. මං තව භාෂාවක් ඉගෙන ගන්න හදන්නේ. අයියෝ අකමැත්ද? ඔයා කැමති නැත්නම් මං නිකන් ඉන්න. ඔබෙන් හරි කැරකිලා මගේ කැමැත්තම ඉල්ලන්නේ. හරි හරි. මම ප්‍රංශයට ගිහිල්ලා හරි ප්‍රංශ ගුරුවරයෙක් ඔයාගේ කකුල් දෙක ගාවටම ගෙනලා දෙන්නම්. එතකොට ඔයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. මේ හොඳට ඉගෙන ගන්න පුළුවන් අලුතු පැකේජය තමයි ධන බිම ඇනගෙන අධ්‍යාපනය දීම. නෑ නෑ නෑ. ළමයි නෙමෙයි ගුරුවරු ගුරුවරයා. බස් අධිපතිනියනි මට අවසර. මට තව ඇමතුමක් එනවා. එයට අවසර. අවසරයි සපුමල් කුමාරයාවනි. අවසරයි අවසරයි. අම්මේ මුගටි අයියා. මම්මේ අර කොන්දොස්තර මල්ලි. අම්මෝ මං කී වතාවක් මුගටියට ගත්තද? ආ? මගේ ඇලර්ට් දැකලාද ගත්තේ? ලොකු වැඩකට මට මුගටි අයියාගෙන් උදව්වක් ඕන. ඔව්. අපි එමින් ගමන් ඉන්නේ. ඉස්සරහට යන්න. ඔව් එන විදිය කියන්නකෝ. සපු මල්ල යට ආපු කෝල් එක කෙල්ලගේද?
ඔය එන්නේ අර ත්‍රිවිල්ලක වෙන්න ඕනේ. නැත්තම් අපි දෙන්නම් මාට්ටු. හරියට හරි කිල්ලේ. උඹ මොලේ ඇතු වැඩ කරනවා. මං කියන්න. උඹල කවර් වෙලද? යම අපි හොඳ ලව් සීන් එකක් කවදාහරි ආයෙත් ෆේස් ටු ෆේස් හම් වෙයි කියලා මගේ හිත කිව්වා. අනේ වාසනාවන් ඒකම සිද්ධ වුණා. මොකද මේ කාරණේ කිව්වල? කියනවට වැඩිය හොඳයි. පෙන්නවා. එන්න. ලපටි සඳක්නේ. ඔව්. සඳ පිරෙනකන් මට මෙයාව කව කරගන්න ඕනේ. ආවාට නැති වෙන්නත් ඕන. හාව නොදකින්නත් ඕන. ලස්සන වදම් පෙළ. මුගටි අයියා රැකවරණයත් නියමෙටම ඕනේ. නාලක වහන යන්න. මම මේ වැඩේ පිළිවෙලක් කරගෙන අන්තිම ටර්න් එකට එන්න. හරි. යමනන් දොස්තර මහත්තයා මං කැපුණා. හැබැයි ඉක්මන් කරලා එන්න ඕන නා. දන්නවනේ නැත්තම් ලේට් වෙන්න පරක් වෙනවා. නිකුල. දඟලන්න බා. ඉස්සරහට යන්න. පොඩි විජේ මෙවරෙන් දානවරෙන් අපේ හිතවතාව බස් එකේ ෆුඩ් බෝඩ් එක ගාවට. රත්ති කෙල්ලේ උඹත් වරෙන්. හැමදාම හැංගි මුත්තන් හොඳ නෑ. කම් ෆෝවර්ඩ්. රත්ති උඹත් වරෙන්. මේ රත්ති කෙල්ල. උඹට අමුතෙන් අඳුල්ලා දෙන්න ඕනේ නෑනේ අපේ දොස්තර මහත්තයව. මේකේ මගේ දුවෙක් වගේ. දැකලා පුරුදු මූණක් වගේ. කොහෙද කියලා මතක නෑ. අමුතෙන් මතක් කරන්න එපා. මොනවද අපෙන් කරෙන්න ඕනේ? අර අරගෙන ආව කොල්ලා කාටද කෝල් කරේ කියලා හොයාගන්නකම් ඩිපොසිට් කරන්න නේද? තව මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මට දැන් කියන්න දෙයක් නෑ තමයි. වෙන වෙනම ගිය කෝච්චි දෙකක්. දැන් එකම රේල් පාරේ ඉස්සරහට යනවා කියලා හිතාගන්න. Round about again. Thank you now. Okay, sure. එකට කෑවට බොක්ක වෙනස් කියලා කියන්නේ මේ වගේ ගේම් බණ්ඩ තමයි. මහලොකුට පාරවදිගේ පෙළපාලි ගියාට
ශිෂ්‍ය සංගම් පාරදින මුමගේ හොරිකඩියත් ඉන්නවා. අර ඉන්න ඉස්සර. Eureka! 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 Me satute devani wanne. Udukuru therapuma swagattu welawae Archimedes-ta denunu satutete vitarai. Ikata kewat bokka wenas. Hakki udures bokki dadamas korbal tong gana kapit dakala. ඊයේ පෙරේදා ඉඳන් මාත් මනෝජ් ගැන පොඩි සැකයකින් හිටියේ. ඒ ඊයේ රෑ බස් එක ඉස්සරහා මල්වඩම තියෙනකොටම සර්පයා කවුද කියලා මම අඳුරගත්තා. අද උදේම මම ගියා හනුවගේ චමරයට. එක්කෝ ඌ පෙන්නා නැත්තං ඌ හැංගුණ. දන්නවද මේ දවස් ටිකේම ඩොක්ටර්ව මම ෆලෝ කළා. ඕඩර් එක මගෙන්. මොකද්ද විස්තරය කියන එක පස්සේ දැනගන්න පුළුවන්. අර කෙට්ටු කොල්ල එදා බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා එළියට එද්දි මං යාවත් ෆලෝ කළා. අන්න ඒකේ ප්‍රතිඵලය තමයි ඩොක්ටර් උඩ පැන පැන බැලුවේ. Eureka! Eureka! මාරයි නංගි මාරයි. අහම්බෙන් බස් රස්සාවට වැටුණු මම මේ දවස් දෙක තුනේදී ලබාගත්තු අත්දැකීම් මගේ අවුරුදු 6ක විශ්වවිද්‍යාල ජීවිතයේදීවත් මට ලබා ගන්න බැරි වුණා. ඒක වෙන්න පුළුවන්. හැබැයි මගේ කතාව අහලා හොඳට ගලපලා ලිව්වොත් පොත් 10ක් විතර ගොඩ ගහ ගන්න පුළුවන්. ගොඩ ගැහෙනව නෙවෙයි. උණු කැවුම් වගේ විකිනේ. තරං ආසික් ස්ටෝරි ගොඩයි. දැන් මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? ඇයි ඔය පණු ඔයාට එකේ? මම මහා ශිෂ්‍ය සංගමේ සභාපති වුණේ දේශපාලන පක්ෂයක ඉත්තෙක් විදියට නෙමෙයි. පස්සේ දේශපාලන පක්ෂයක පොරක් වෙලා තනතුරු බදා ගන්නත් නෙමෙයි. ඇස් පනා පිට සිද්ධ වෙන වංචාව දූෂණය මාව ඉස්සරහට තල්ලු කළා. සිසු අයිතීන් කප්පාදු වෙනකොට පොදු ශිෂ්‍ය යහපත වෙනුවෙන් පෙනී සිටින්නේ. නිදහස් අධ්‍යාපනයේ හෙට දවසටත් රැකගන්න අවංකවම ඉදිරියට ආපු මගෙන් පලිගත්තේ පන්ති තහනම් වෛද්‍ය උපාධිය පෙනිපෙනි අපි හතර දිනෙකේ පන්ති තහනමට ලක් වුණා. එතකොට ඔය මනෝජ් කාර්යාගෙත් පන්ති තහනම් කළාද? අන්න එක තමයි ප්‍රශ්නේ.